නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් මේ මාෂල් සරත් මසර මැතිතුමා. ඔහු යටතේ මම ශ්‍රී හමුදාවේ හමුදා මූලස්ථානයේ සල්සු මධ්‍යක්ෂයට රැඳී ගියා. සල්සු මධ්‍යක්ෂ වුණාට පස්සේ පැහැදිලිවම හමුදාවතුමා කිට්ටුවෙන් ඔහුගේ රාජකාරිය සිදු කරන්නට වෙනවා. එතකොට එතුමා ඔහුගේ පෞද්ගල තීරණයක් අරගෙන හමුදාවේ විශ්‍රාම ගිහින් දේශපාලනය කරනවා. ඒ වගේ තීරණයක් මම ගන්න තියෙනවා. ඔහු එදා තීරණයක් ගත්තා. ඔහු තීරණයක් අරගෙන වැඩිම පක්ෂයකට ගියා. මම වගේ තීරණයක් ගන්න වෙනස් විශ්වාසක දන චින්තනයට එකතු වුණා. අපි හිරි තීරණය කළා. යාළු තීරණට ඉදිරිපත් වෙනවා. ඒ කාල සීමාව තුළදී හිටපු රජයේ අයවලුන් මනම් කියන්න අවශ්‍ය නැහැ කවුද කියලා මට ජනතාව දන්නවා. ඔවුන් ඡන්දේ අවසන් වූ විගසම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට දැනුවම් දීම සඳහා වෙලා සිටින වෙලාවේදී යුද හමුදාවේ නිලධාරීන් 14 දෙනෙක් එයින් මේ ජනරල් ඉන්ද්‍රේ 5 දෙනෙක් මා ඇතුළුව එක දිනේ එක පෑන් පාරකින් අපිව සේවයෙන් ඉවත් කළා. ඒක ලියලා තියෙන්නේ සර්විස් නෝ ලොංග රික්වයර්ඩ්. සේවය අනවශ්‍ය ලෙස සලකා ඉවත් කළා. ඒදී මමත් එම කණ්ඩායමට යටත් වුණා. මා යුද හමුදාවේ අස් කළා. අස් කරාට පස්සේ පෙබරවාරි මාසේ 7-8 වගේ දිනයකදී මට මතකයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගන්න. එයින් පස්සේ උල්ලඟ තිබ්බා සැලසුමක් පැහැදිලිවම අනිත් නිලධාරියෝ අත්අඩංගුවට ගන්න. ඒ වෙලාවේදී මම සහ අනිත් නිලධාරීන් නීති උපදෙස් පැතුවා. අපගේ ජීවිත ආරක්ෂිතලා මොකද්ද කළ යුත්තේ කියලා. ඒදී ලැබුණ උපදෙස් අනුව ඒ කාල සීමා තුළට රටින් පිට වී සිටීම තමයි අත්‍යවශ්‍යම කරුණ. හිටියේ නැත්තම් මම ඒ වෙලාවේ රටේ හිටියා නම් උඹලටත් එන්න තිබ්බා මගෙන් වොයිස් කට් ගන්න විමාන භාරයට හෝ සිරගෙදරට ඇවිල්ලා. මගේ වාසනාවකට හෝ අනිත් නිලධාරීගේ වාසනාවට ඒ නැවතිලා රටින් එළියට ගිහින් මම රැකියාවක් කරා. නැවත යාපාන ප්‍රජා පිටුවට පස්සේ අවස්ථාවක් ලැබුණා ආරාධනාවක් ලැබුණා. මගේ සහෝදරිය ජීවත් වෙන්නේ ඩුබායි රටේ. මම ගියේ ඩුබායි රටට. ඕනම ඒ රටවල වැඩ කරන්නේ අරාබි ජාතිකයින් නෙමෙයි, ලෝකේ අනිත් රටවල මිනිස්සු. අරාබි ජාතිකයෝ වැඩ කරන්නේ නැහැ. ඒකට යම් කිසි ගුවන් සේවයක එයා කාගෝ ගුවනේ භාණ්ඩ ප්‍රවාහන කරන කණ්ඩායමකට මට රැකියාවක් ලැබෙනවා. මම එහි තමයි සේවය කළේ. ඊළඟ පස්සේ අහන්න ඉස්සෙල්ලා ඒක එම ගුවන් සේවයේ අයිත්තරනේ ඇමරිකානු සමානවට. එහෙම නැත්නම් මම ඇමරිකාවට වැඩ කරන්න ඕනේ, ඇමරිකාවට වරු භාගට ගිහිල්ලා නැහැ. මම ඒ මගේ රාජකාරිය වුණේ, මගේ සේවය, මගේ රැකියාව වුණේ ඇමරිකානු හමුදාවලට, අප්ගනිස්තාන් සහ ඉරාකෙට ආහාර පාන භාණ්ඩ ගෙනියන ගුවන් සේවයේ මගේ රැකියාව කරන්නේ. එයාත්තාවදී මම අප්ගනිස්තාන්ටත් ඉරාකෙටත් ඒ කඳුළුවලට ගිහිල්ලා ඒක ටිකක් බැලුවා. මේ දෙපළ ධර්මයේ රැකියාවක් වගේ මම ලියුම ගිහිල්ලා බාර දෙනවා. එහෙම නැත්නම් DHL වගේ වැඩ අපි ගිහිල්ලා වඩු බාර දීලා මම රැකියාවක් කරා. රැකියාව තමයි ඔකලේ කරාට පස්සේ නදී නමුල මගේ ඉතින් අස්සලා එහි චෝදනාවක් එන්නේ පුතුමාට ඇමරිකානු හමුදාවලට සම්බන්ධ සේවාවක යෙදුණා. ඒ බොහොම හාස්‍යනක කතාවක් හමුදාවට සම්බන්ධයෙන් ඉන්නේ. මම හමුදාවේ එතකොට අවුරුදු 30ක සේවයක් තියෙන බෙජිනලරේ මම දන්නවා හමුදාවේ නීති අනුව රටකට ගන්න පුළුවන් නැද්ද කියලා වෙන්නට පැහැදිලිව ගන්න බෑ. මේ රට ගන්නෙත් නැහැ, රට වලට ගන්නෙත් නැහැ. ඒක ගන්න නම් අපි ඔයලා බලලා ගන්න. ඒක නිසා ඒක කිසිම වෙන ගැටලුවක් නැහැ. මම ඒ හමුදා වලට වැඩ කරේ නැහැ. මම සිවිල් සේවකයෙක් හැටියට වැඩ කරා. ඒක නිකන් මේ යුද හමුදාවට රටේ ආහාර මේ සැලසුම් සැපයුම් කරන මේ පෞද්ගලික ආයතනයක රැකියාවක් මං කරා වගේ වැඩක්. ඒකට දැනුත් යාපනයේ තියෙන කඳවුරටත් මේ සිවිල් අය කණ්ඩායම් කියලා කැම බෙදෙනවා. මමත් එහෙම ඒ රට වල කැම බෙදෙනවා. ආ ඔබතුමාගේ ටෙන්ඩර් එක ඒ ටෙන්ඩර්ල ඒවා ටෙන්ඩර් ලබා ගන්නත් ඒගොල්ලෝ ඒ ටෙන්ඩරේ කොහෙන්ද එන්නේ කියලා මට අදාළ වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ ඒ බඩ දෙන වාහනේ ටික දීලා ඒ කඳුට බාර දීලා ඒ කුලිය අස්සම් කරගන්න. ඒක මාසිකව මට පඩියක් ගෙනවා.